අද මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමේදී අපි නිමිත්ත කරගන්නේ විශේෂයෙන්ම අද දවස තුළ අපි මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත රජ වෛන්දාරිංග සංගමයේ විදිහට විශේෂ ලිපියක් යොමු කරනවා. ඒ ලිපිය අන්තර්ගතයේ සහ ඒ ලිපිය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ අරමුණු කරන්නේ මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා තමයි අද දවසේ මාධ්‍ය සාකච්ඡාව පවත්වලා තියෙන්නේ. අපි දැක්කා ආරම්භයේ සිට මේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙද්දී මේ රටේ දේශපාලන අත්නෝමතික භාවයෙන් ප්‍රයෝජන ගත්ත සමහර ඇමතිවරු ඒ සයිටම් එක වෙනුවෙන් කඩේ යන විදිය. ඒක අද දවසේ වෙනකොට කූට ප්‍රාප්තියට පත් වෙලා තියෙනවා. අපි දකින විදිහට සෞඛ්‍ය ඇමති රාජසේනාරත් ඇමතිවරයාගේ ක්‍රියාකලාපයන් හරහා. එතකොට අපි දකින විදිහට මේ මොහොතේදී මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා බොහොම පැහැදිලිව සමස්තයක් විදිහට මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවීම කියන කාරණය පැත්තකින් තියලා සයිටම් කියන වංචනික ප්‍රෝඩාකාරී ආයතනයක් නීතිගත කළා ඉස්සරහට පවත්වාගෙන යන්නේ කොහොමද කියන න්‍යායපත්‍රය තුල ඇලී ගැලී කටයුතු කරන ආකාරයක් තමයි අපි දිගින් දිගටම දකින්නේ. මේ හරහා සමස්තයක් විදිහට රටට සමස්තයක් විදිහට මේ රටේ සෞඛ්‍ය පද්ධතියට වෙන හානිය කොයි තරම්ද කියන එක මේ රටේ ව්‍යවස්ථාදායක නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා හරි අවබෝධයකින් ඒ සම්බන්ධයෙන් කරුණු මතු කරනු ඇතුයි කියන විශ්වාසය උඩ තමයි අපි මේ ලිපිය එතුමන්ලා වෙත යොමු කළේ. අපි දකින විදිහට මේ සයිටම් ආයතනයේ මේ ප්‍රශ්නය තාමත් මේ විදිහට විසඳෙන්නේ නැතුව අවසාන විසඳුමක් නැතුව ඔඩුදුමින් තිබීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ මේ සෞඛ්‍ය ඇමතිවරයාගේ ක්‍රියාකලාපය. මේ තියෙන තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කළා, මේ තියෙන තත්ත්වය තවදුරටත් අර්බුදයක් කරා ගෙනහිල්ලා හරි මේ ප්‍රශ්නේ සයිටම් එකට හිතවාදී ලෙස නීතිගත කළ විසඳන්න සෞඛ්‍ය ඇමතිවරයා නිරන්තර උත්සාහයේ දිලා ඉන්නවා. එහෙනම් තමයි අපි මේ ලිපිය හරහා කාරණා 8ක් සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් තුමියන්ලාගේ විශේෂ අවධානය යොමු කරන්නේ. පළවෙනි කාරණේ විදිහට අපි එතුමන්ලාට කිව්වේ මේ විශේෂයෙන්ම වෛද්‍ය පීඨ පීඨාධිපතිවරු ආචාර්ය සංගම් රජයේ වෛද්‍යදාරික සංගමයේ අතුරු ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු මේ සියලු දෙනා එකඟ වෙලා සකස් කරපු ඇත්ත විසඳුම් යෝජනාවලිය තිබියදී ඒ සත්‍ය විසඳුම් යෝජනාවලිය පැත්තකට දාලා ඒකට පයින් ගහලා ව්‍යාජ විසඳුම් ජනගත කිරීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා දිගින් දිගටම කටයුතු කිරීම. මෙතෙන්දී මෑතකදී මේ කියන අපි ලියවිල්ලට අමතරව වෛද්‍ය පීඨ පීඨාධිපතිවරු වෙනමම ලියවිල්ලකින් ප්‍රායෝගික විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. මොකද ඒකට ලැබිලා තියෙන ප්‍රතිචාර ඉතාමත්ම ඍණාත්මකයි. රජයක් විදිහට මේ රටේ විද්වත් මතයක් ඉදිරිපත් කළාම වෛද්‍ය පීඨ පීඨාධිපතිවරු මේ මතය පිළිබඳ සැලකිල්ලට ගන්න නැතුව ඒක හැල්ලුවට ලක් කරමින් කටයුතු කිරීම තමයි රජයේ පැත්තෙන් ඉන්නේ. සෞඛ්‍ය ඇමතිවරයා වගේම උසස් අධ්‍යාපන ඇමතිවරයා ඒ දිශානතිය කරා තමයි ගමන් කරමින් ඉන්නේ. ඒ හින්දා තමයි අපි දැක්ක පහුගිය දවසක උසස් අධ්‍යාපන ඇමතිවරයා මුලින් කිව්වා එතුමාට මේ ලියමන ලැබුණ නැහැයි කියන කාරණය, මේ කියන යෝජනා. ඊට පස්සේ ඊයේ පෙරේද අපි දැක්ක උසස් අධ්‍යාපන ඇමති කියලා තියෙනවා මේ යෝජනා සම්බන්ධයෙන් ඍජු ලෙස අදහස් පළ කරන්නේ නැතුව මේ රටේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු හැල්ලුවට ලක්වන ප්‍රකාශ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ පැත්තෙන් නිකුත් වෙලා. ඇයි එහෙම කරන්නේ? සත්‍ය වෙනුවෙන් ඒ අය පෙනී සිටීම නිසා. ඒ නිසා තමයි අපි කිව්වේ විශේෂයෙන් සෞඛ්‍ය ඇමතිතුමා වගේම අනිකුත් මේ බලධාරීන් මේ ව්‍යාජ විසඳුම් ඉස්සරහට දාලා නෙවිල් ප්‍රාන්ත රෝහල පවරා ගන්න කියලා කවුරුවත් අපි කිව්වේ නැහැ. එහෙම තත්ත්වය යටතේ ව්‍යාජ විසඳුමක් විදිහට මේක එළියට දාලා ජනගත කරන්න උත්සාහ කරනවා ප්‍රශ්නේ විසඳුවයි කියලා. එතකොට ප්‍රායෝගික යෝජනා ඇතුළත් ලියවිල්ල මොකක්ද කියන එකත් අපි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා තුමන්ලා වෙත සියලු දෙනා වෙත යොමු කරනවා. ඒ වගේම මේ ගිවිසුම හරහා වෙච්ච මූල්‍යමය වංචාව. ගිවිසුමක් තියෙනවා කියලා මුලින් කිව්වා. නමුත් අද වෙනකොට සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය ඇමතිවරයාටම පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා ගිවිසුම ඉදිරියේ දෙනවා කියලා. දැන් මේ බොහොම පැහැදිලිව අද දවසේ සෞඛ්‍ය ඇමතිවරයා කියනවා නෙවිල් ප්‍රනාන්දු රෝහල් රජයට බාර දීම නීතිපති කෙටුම්පත් කළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. කියන තාම අසං කළ නැහැ. දැන් අද සෞඛ්‍ය ඇමතිවරයාට අද දවසේ සෞඛ්‍ය ඇමතිවරයාටම පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා ගිවිසුම අසං කළේ නැහැයි කියන කාරණේ.
තොර ගිවිසුමක් අත්සන් කරන්න නැතුව ගිවිසුම අත්සන් කළා කියන එක ඒ මිත්‍යාව රටට ව්‍යාප්ත කරන්න වපුරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කළා. එතකොට එතුමා අද දවසේ විලිලෙජ්ජාවක් නැතුව ඉස්සරහට ඇවිල්ලා කියනවා ඉස්සරහට ඒ ගිවිසුම ගේනවායි කියලා. පනතකුත් ගේනවායි කියලා. එතකොට මේ කිසිවක් එකඟතාවයක් රාමුවක් මුකුත් නැතුව ඉදිරියේදී හැම එකක් කරනවායි කියලා ලියවිල්ලක් මත මේ රටේ මේ විදිහට මහජන මුදල් කොහොමද වෙන් කරන්නේ පෞද්ගලික ආයතනයක් වෙනුවෙන්. ඉතින් ඒ ප්‍රශ්නේ අපිට තාම විසඳුමක් උත්තරයක් ඇවිල්ලා නැහැ කිසිම බලධාරියෙකින්. ඒක අපි විශ්වාස කරනවා මේ රටේ ව්‍යවස්ථාදායකය තුල ගැඹුරෙන් මීට වඩා ගැඹුරෙන් සාකච්ඡාවට ලක්විය යුතුයි කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරි සතිය තුල මේ කියන කාරණය පාර්ලිමේන්තු තුලදී ගැඹුරු ලෙස මතු කරයි කියන කාරණය. දැන් මේකේ තව වෙලා තියෙන හානිය මොකද්ද? මේ වෙන් කරන වාර්ෂිකව වෙන් කරන රුපියල් මිලියන 3000 මහා භාණ්ඩාගාරයෙන් එන සල්ලිද මේ? නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට වෙන් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ එක්තරා ව්‍යාපෘතියකට හරි මොනවා හරි ගෙවීම සඳහා වෙන් කරපු මුදල් තමයි කපලා නෙවිල් ප්‍රනාන්දු රෝහලට මේ පොම්ප කරන්නේ. වෙන විදියකින් කිව්වොත් මොකද්ද සිද්ධ වෙන්නේ? සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ වර්ෂය තුර කරන්න තිබිච්ච වැඩ කප්පාදු කළ තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහලට මේ සල්ලි පොම්ප වෙන්නේ. එහෙමනම් අපි සෞඛ්‍ය ලේකම්වරයන් අහනවා මොන මොන සල්ලිද මේ විදියට කප්පාදු කරලා පොම්ප කරන්නේ? මොන මොන ව්‍යාපෘතිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ අවුරුද්දේ නතර වෙන්නේ? මොන මොන සේවාද සෞඛ්‍ය අමාත්‍යාංශය තුල මේ අවුරුද්දේ බිඳ වැටීමට ලක් වෙන්නේ? මොකද අලුතෙන් සල්ලි ගන්න නැතුව තිබිච්ච සල්ලි තමයි රාජසේන රත් ඇමතිවරයා මේ තමන්ගේ පෞද්ගලික හිතවත්කම් මත මේ ආයතනයක් ගොඩ දාන්න යොදා ගන්න. මහජන මුදල් මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාක්කුවෙන් ගන්න සල්ලි නෙමෙයි මේවා. ඒද බොහොම පැහැදිලිව කියනවා මේ රටේ සමස්ත සෞඛ්‍ය ශේෂ්ත්‍රයට මේ හරහා වෙන බලපෑම කවුද තක්සේරු කරලා තියෙන්නේ. මේ කාරණය පාර්ලිමේන්තුව තුලදී අපි විශ්වාස කරනවා ඉතාමත් ගැඹුරින් සාකච්ඡාවට ලක් විය යුතුයි. ඊළඟට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරපු චරිත රාජ්‍ය ප්‍රතිපත්තියට ඒකකද? දුම්කල සමාගම අධ්‍යක්ෂකවරයෙක් එදෙන පත් කිරීම පිළිගන්න පුළුවන්ද? අතිගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් තමන්ගේ මතය මොකද්ද? අපි මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාට වෙනමම ලිපියක් යොමු කළා. මොකද්ද එහෙමනම් එතුමා ඉන්න ස්ථාවරය? ඒක විය යුත්තක්ද කියන කාරණය අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව තුල හඳ නැගිය යුතුයි කියලා. වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය ජූලි 31 වෙනිදා ඉඳන් සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත් කරනවා කියලා 17 දිවුරුලා කිව්වේ කවුද? වෙන කවුරුවත් නෙමෙයි මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා. ජූලි 31 ඉඳන් දවස් 14ක් ගියාම අගෝස්තු 14 වෙනිදා පහු වෙලා දැන් සතියකුත් ගියා. අවම ප්‍රමිතිය ගැන කතාවක්වත් නැහැ. අවම ප්‍රමිතිය ගැසට් කළ යුත්තේ කවුද? සෞඛ්‍ය අමාත්‍යවරයා. වෙන වෙන අයට ඇඟිල්ල දික් කළා, වෙන වෙන අයට චෝදනා කළා, ඒ අය නිසා මේක ප්‍රමාද වෙනවා කියලා දැන් මේ ප්‍රශ්නේ ගැලවෙන්න සෞඛ්‍ය අමාත්‍යවරයාට බෑ. එහෙමනම් අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයා මේ කරපු ප්‍රකාශයේ වගකීම් බාර අරගෙන ඊළඟට මොකද්ද කරන්න කියන කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට හෙළි කළ යුතුයි කියන කාරණය. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ තීන්දුව තීරණ දීම සඳහා තමයි වෛද්‍ය සභාව පිහිටවලා තියෙන්නේ. ඒත් වෛද්‍ය සභාව 2015 සැප්තැම්බර් මාසේ හරියටම මීට අවුරුදු දෙකකට කලින් රාජසේනාරත් ඇමතිවරයාට බාර දුන්න වார்த்தාවට මොකද්ද රාජසේනාරත් ඇමතිවරයා මේ දක්වා කළා තියෙන්නේ? කුඩු කුඩට දානවා ඇරෙන්න. මේ වார்த்தාව නීතිමය ලියවිල්ලක් බවට පත් වෙන්න නම් වෛද්‍ය ආඥා පනතර අනුව සෞඛ්‍ය ඇමතිවරයා ඊට අස්සන තබන්න ඕන. අද වෙනකන් සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය සභාව ලබා දුන්න තාක්ෂණික වார்த்தාවට අස්සන් තියලා ඒක නෛතික ලියවිල්ලක් බවට පත් කළා නැහැ. ඒ හින්දා තමයි සයිටම් එකට පක්ෂග්‍රාහී විදියට නඩු තීන්දුව එන්නේ. එහෙනම් බොහොම පැහැදිලිව කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයා තමයි මෙතන ඉන්න බලවේගය සයිටම් එක ගොඩ දාන්නේ. ඒ හින්දා අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලාගේ මේ කියන කාරණේ මේ රටේ ජනතාවට ආදරයක් තියෙනවා නම් මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඉස්සරහට ගෙනියන්න ඕන කියලා විශ්වාස කරනවා නම් රෝගී ජනතාව අඳුරට දාන්න නැතුව රෝගී ජනතාවගේ සෞඛ්‍ය ඉස්සරහට ගෙනියන්න ඕන කියලා විශ්වාස කරනවා නම් මේ රටේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා වහාම මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා මේ කියන කාරණා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විමසිය යුතුයි පාර්ලිමේන්තුව තුලදී. ගරු අභියාචන අධිකරණයේදී විභාග නඩුව ඊළඟ කාරණේ මේ නඩුවේදී බොහොම පැහැදිලිව නඩු තීන්දුවේ පැහැදිලිව තැන් 6ක තියෙනවා රාජසේනාරත් ඇමතිවරයා කරපු වැරදි සම්බන්ධයෙන්. බොහොම පැහැදිලිව නඩුවේ තියෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා කළ යුතුව තිබුණු නමුත් නොකළ දේ නඩුවට පාදක වෙච්ච තීන්දුවට. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා මේ කියන වැරදි පාර්ලිමේන්තුව තුලදී සාකච්ඡාවට බඳුන් විය යුතුයි. ඒ සඳහා අපි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ තුමියන්ලාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම අලුත්ම රාජ්‍ය ස්ථාවරය බොහොම පැහැදිලිව රජය මේ වෙනකොට පිළි අරන් තියෙනවා. ලැබිච්ච පුහුණුව ප්‍රමාණවත් නෑ මේ ශිෂ්‍යයන්ට නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන්. රෝහල
නියමිත ප්‍රමිතිය යුක්ත නැහැ. ඒ නිසා තමයි වෙනත් ඇඟවල පුහුණු කරන්නේ. ලැබලා දීලා තියෙන උපාධිය ප්‍රමිතිය යුක්ත නැහැ. ඒ නිසා තමයි වෛද්‍ය සභාවේ තවත් විභාගයක් පවත්වන්න කියන්නේ. මේ සියලු කාරණා මැද මේ කියන අලුත් සාවරය ඇයි උසාවියට අලුත් නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන්නේ නැත්තේ? තාමත් ඒක කරන්න බැහැයි කියන තර තමයි ඉන්නේ. ඒ නිසා බොහොම පැහැදිලි මේ පසුබිම සකස් කරන්නේ නීතිය ඉදිරියේ සයිටම් තවත් නීත්‍යානුකූල වෛද්‍ය පීඨයක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුබිම සකස් කිරීමක් කරන්නේ. අපි දකින කාරණේ තමයි අතිගරු ජනාධිපතිතුමාගේ උත්සාහයක් ගත්තත් ගරු අග්‍රාමාත්‍යතුමා කොතරම් උත්සාහයක් ගත්තත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මේ මොහොතේදී තමන්ගේ යටි කූට්ටු අරමුණුත් එක්ක කටයුතු කරමින් ඉන්නවයි කියන එක. අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙන දේ තමයි ඊයේ පෙරේද වෙනකොට මේ රටේ අධිකරණ අමාත්‍යවරයා එළියට ඇවිල්ලා කියනවා නීතිපති දෙපාර්තමේන්තුව හසුරවන බලවේගය බවට පත් වෙන්න රාජ්‍ය සේනාරත් අමාත්‍යවරයාගේ තියෙන සැලැස්ම. ඉතාම පැහැදිලිව අධිකරණ අමාත්‍යවරයා කියනවා නීතිපති දෙපාර්තමේන්තුව හසුරවන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන ආකාරය. ඒ නිසා අපිට හිතා ගන්න බැරුව හිටියේ විශේෂ සාගර රත්නායක අමාත්‍යතුමා එක්ක තිබිච්ච සාකච්ඡාවලදී සාගර රත්නායක අමාත්‍යතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ රටේ පොලිසියට කිසිම වෙලාවක එතුමා උපදෙස් දුන්නේ නැහැ කියලා නීති හා සාමය ඇමති විදිහට ලිප්ටන් වටරාමි වාඩි වෙලා හිටපු ශිෂ්‍යයන්ට කඳුළු ගෑස් ගහලා එලවන්න කියලා. ඒතර අපි අහුව කවුද එහෙමනම් කළේ කියලා. දැන් මේ රටේ අධිකරණ ඇමතිතුමා ආද එළියට ඇවිල්ලා කියනවා නීතිපති දෙපාර්තමේන්තුවට එන බලපෑම. එහෙමනම් අපිට මොකද්ද තියෙන සහතිකය පොලිසියටත් ඒ බලපෑම රාජ්‍ය සේනාරත් ඇමතිවරයා කරන්නේ නැහැ කියන එක. ඒ නිසා සාගර රත්නායක ඇමතිතුමා නෙවෙයි නම් ඒ ශිෂ්‍යයන්ට ගහන්න උපදෙස් දුන්නේ පොලිසියට. එහෙමනම් ඒක කලේ කවුද කියන එක වහාම හෙළිවිය යුතුයි. ඒක කලේ රාජ්‍ය සේනාරත් ඇමතිවරයා නෙවෙයි නම් ඒක ඔප්පු කිරීමේ වගකීම තියෙන්නේ මං හිතන් රජයට. ඒ නිසා බොහෝ වගකීමෙන් කියනවා අපි විශ්වාස කරන පරිදි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මේ කිට්ටු ඥාතිවරියෙක් සයිටම් ආයතන ඉගෙන ගැනීම තියෙනවා කියන එක අපි මුළු රටම දන්න කාරණයක්. ඒ අමාත්‍යවරයාටම මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න කියලා කවුරු හරි පවරනවා නම් අපි දකිනවා ලැබියාවන් අතර බරපතල පරස්පරයක් මේ හරහා නිර්මාණය වෙනවායි කියන කාරණය. තමන්ගේ ඥාති දුවව එහෙම නැත්නම් තමන්ගේ ඥාතිවරියව ගොඩ දාන්නේ කොහොමද? රට ගොඩ දාන්නේ කොහොමද වයි කියන කාරණා දෙකක්. ඒ නිසා බොහොම පැහැදිලිව අපි මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා තුමියන් ඉන්නවා මේ කියන කාරණේ ඉතාම බරපතල ලෙස සැලකිල්ලට ගන්න කියලා. මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා තුමියන්ලා මේ පිළිබඳව අවධානය යොමු කරලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා කියලා අපි බොහොම අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඒ අය දක්වන උනන්දුව මත අපි විශ්වාස කරනවා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය කියන කාරණා තීරණය වෙයි කියලා. එතකොට මේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ක්‍රියාකලාපය මෙහෙම වෙනකොට අපි දකිනවා අද වෙනකොට ප්‍රවෘත්ති මැවෙනවා සයිටම් එක හරහා තව ළමයි 300ක් සැප්තැම්බර් මාසේ බඳව ගන්නවායි කියලා. බොහොම පැහැදිලිව කියන්න ඕන කාරණේ තමයි අපි ගිය සතියේත් කිව්වා මේ සඳහා මේ වෙනකොට සැලසුම් සකස් වෙලා ඉවරයි. ඉතාම වගකීමෙන් කියනවා මේ වෙනකොට සැලසුම් සකස් වෙලා ඉවරයි. ආණ්ඩුව මොකද්ද කිව්වේ? බඳව ගන්න දෙන්නේ නැහැ කිව්වොත් මේ ප්‍රශ්නේ විසඳනකම්. පීඨාධිපතිවරු මොකද කිව්වේ? ඉස්තරම් බඳවා ගැනීම නැවැත්විය යුතුයි කියලා. අපි මොකද කිව්වේ? බඳවා ගැනීම නවත්වීම සඳහා අවශ්‍ය කරන නෛතික ලියවිල්ල ඉදිරිපත් විය යුතුයි කියලා. ඒ නිසා රජයේ වෛද්‍යාරින් සංගමේ විධායක සභාව තීරණය කළා තියෙනවා මේ ලියවිල්ල ඉතාම කෙටි කාලයක් තුළ බඳවා ගැනීම නතර කිරීම සඳහා අවශ්‍ය කරන ලියවිල්ල ඉතාම කෙටි කාලයක් තුළ එළියට දැම්මේ නැත්නම් ආණ්ඩුව අපේ ඊළඟ වෘත්තීය සමිති අරගලය මේ සඳහා වෙන්න පුළුවන්. ඒ නිසා අපි බරපතල ලෙස අනතුරු අඟවන ආණ්ඩුවට වහාම මේ සයිටම් ආයතන ශිෂ්‍යයන් බඳවා ගැනීම නවැත්වීම සඳහා අවශ්‍ය කරන නෛතික ලියවිල්ල ප්‍රකාශයට පත් කරන්න කියන කාරණය. මොකද මේ නිවිල් ප්‍රනාන්දු මහත්තයා එළියට ඇවිල්ලා කියන්නේ සයිටම් එකට තවත් වෛද්‍ය සිසුන් 300ක් ගන්නවා. දැන් මෙච්චර දවසක් එක බැච් එකකට එක කණ්ඩායමකට ළමයි 300ක් ගත්තාද? උපරිම ළමයි 100ක් වගේ ඉන්නේ. ඇයි මේ තුන් ගුණයක් කරන්නේ? අපි බොහොම පැහැදිලි ලෙස ඉතාම වගකීමෙන් කියනවා මේ සියල්ල රාජ්‍ය සේනාරත් ඇමතිවරයාත් සමග එකඟතාවයෙන් තමයි කරන්නේ. මොකද රාජ්‍ය සේනාරත් ඇමතිවරයා තමයි කිව්වේ ළමයි බැඳවා ගැනීම 500ක් කරනවා කියලා. දැන් මේ අතරමැදි තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා රාජ්‍ය සේනාරත් ඇමතිවරයාත් එක්ක කතා වෙලා නිවිල් ප්‍රනාන්දු මහත්තයා මේ කරන ප්‍රකාශ කිසිසේත්ම මේ රටේ යථාර්ථයක් බවට පත් වීම සඳහා රජයේ වෛද්‍යාරින් සංගමයේ ඉඩ තියන්නේ නැහැ. මොකද එයින් විනාශයට පත් වෙන්නේ සමස්ත රටම. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා රජයේ ආරං තියෙන ප්‍රතිපත්තිමය තීන්දුවට අභියෝග කරන්න නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට ශක්තිය ලැබුණේ කොහොමද? අද වෙනකොට නෙවිල් ප්‍රනාන්දු මහත්තයා එළියට ඇවිල්ලා කියනවා ආණ්ඩුව විසින් ගත යුතු ක්‍රියාමාර්ගයක් එතුමා යෝජනා කරනවා. කකුල් දෙක දෙපැත්ත තියාගෙන ඉන්න ඇමතිවරුන් එළියට දාන්න කියලා. ඒතකොට ආණ්ඩුවේ
නිල නොවන උපදේශකයෙක් බවට නෙවිල් ප්‍රනාන්දු මහත්තයව පත් කළේ කවුද? ඒ සඳහා ඌට වෙන ගෙවීම මොකද්ද? අර තමන්ගේ පාඩු ලැබපු නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් රාජසේනාරත් ඇමතිවරයා කරන මේ කැපකිරීම ගෙවීමද මේ හිලව්වටද මේ යෝජනා කරන්නේ? ඒ නිසා බොහොම පැහැදිලිව රජයේ වෛද්‍යාරින් සංගම විදියට කියනවා සයිටම් එකට තව ශිෂ්‍ය බඳවගෙන මේ අර්බුදය තවත් ව්‍යාකූල තැනකට ගෙන යන්න අපි කිසිසේත් මීට දෙන්නේ නැහැ. ඒ වගේම නීති ප්‍රශ්න ඉදිරියට දාලා ආම් ප්‍රමිතිය හදන එක පස්සට දාලා රාජසේනාරත් ඇමතිවරයා දිගින් දිගටම මේ ගෙන යන වැඩපිළිවෙල පරාජයට පත් කිරීම සඳහා රජයේ වෛද්‍යාරින් සංගමයේ විදියට අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවායි කියන කාරණේ. Letter to all the honorable parliamentarians regarding the citam issue. We have declared several points. For example, the activities of Health Minister, Minister Rajasenaratne, in violating the accepted norms and also going against the government stand, which was declared on 7th of April, which clearly stated that the government is going to withhold the recruitment of students. And also the degree awarded by CITAM is not recognized by the government. And all these conditions are clearly violated by Rajit Senaratna and the others who are responsible in solving this issue. Therefore, we have urged all the parliamentarians, all the honorable MPs to declare their positions and raise these issues in the parliament so that the public can be public awareness can be increased, and therefore the true picture of this item issue will come to the light.